අයිබෝන් කියලා පිළිගන්නවාලා හැමෝම ඊකෙති YouTube channel එකට අපේ Python video series එකේ 23 වෙනි video එකත් එක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ nested if else. ඒ කියන්නේ if else ගැන අපි කලින් video එකකදී කතා කරලා තිනවා. මේ if එකක් ඇතුලේ තව තව if දාලා else එකක් ඇතුලේ තව if එකක්. මේ මෙහෙම මෙහෙම ගිහිල්ලා කොහොමද සංකීර්ණ program එකක් නිර්මාණය කරන්නේ? සංකීර්ණ conditions තියෙන එකින් සංකීර්ණ කොන්දේසි තියෙන ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද නිර්මාණය කරන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එක ඇතුළතදී අපි ගොඩාක් සංකීර්ණ දේවල් කතා කරන්න යන්නේ නැහැ. පුංචි උදාහරණකින් ඔයාලට මේ වැඩේ පැහැදිලි කරලා දෙනවා. ඉදිරි උදාහරණයක් අරන් යන වීඩියෝ එකදී අපි ගොඩාක් සංකීර්ණ දේවල් කතා කරමු. හරි. ඔයාලට මතක ඇති කලින් සතියේ වීඩියෝ එකදී අපි කතා කරා කොහොමද if else වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න පල්ලෙහා description එකේ link එක තියෙනවා. ඒ වගේම තමයි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. හරි. මේ උදාහරණෙත් එක්ක අපි වැඩේ පටන් ගමු. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ පෙන්වලා තියෙන ගැලීම් සටහන නිර්මාණය කරලා තියෙන්නේ යම් කිසි උෂ්ණත්වයක් දිහා බලලා ඒක cold, normal, hot කියලා ප්‍රතිදානය කරන්න. ඉතින් මෙතින් දුවලා තේරුම් ගන්න උන දේ තමයි ඔයා 20 හරි එහෙම නැත්නම් 20ට වඩා අඩු අවස්ථාවලදී අපි මේක කෝල්ඩ් කියලා තමයි ප්‍රතිදානය කරන්නේ. 20ත් 30 හෝ 30ට වඩා අඩු අවස්ථාවලදී, ඒ කියන්නේ 20ට වඩා වැඩි 30 හෝ 30ට වඩා අඩු අවස්ථාවලදී අපි මේක නෝමල් කියලා ප්‍රතිදානය කරනවා. 30ට වඩා වැඩි අනිත් සියලුම අවස්ථාවලදී අපි මේක හොට් කියලා ප්‍රතිදානය කරනවා. මෙන්න මේ concept එක, මෙන්න මේ අගයන් ටික ඔයා මුලින්ම ඔළුවට අරගෙන ඊට පස්සේ අපි දැන් මේක පැහැදිලි කරන්න පටන් ගමු. ඔයාලට තේරෙන ඇති උදාහරණේ තියෙනවා temperature කියලා variable එකක් තියෙනවා. ඒකේ value එක 25යි. ඒ කියන්නේ temperature කියලා විචල්‍යයක් තියෙනවා. ඕකේ අගේ මේ වෙනකොට 25යි තියෙන්නේ. ඔකත් එක තමයි වැඩේ කරගෙන යන්නේ. හරි. බලන්න මෙතන කොන්දේසියක් එහෙම නැත්නම් පොඩි තීරණයක් ගන්න දාලා තිනවා. temperature එක 20ට වඩා අඩුයිද කියලා අහනවා. එහෙම නැත්නම් 20ට සමානද කියලා අහනවා. temperature එක 20ට අඩුයිද එහෙම නැත්නම් 20ට සමානයිද? හරි. අපි මේ දැනට තියෙන value එක කීයද? 25. 25 value එකත් එක්ක අපි ඉස්සරහ තර්ක කරගෙන යන්කෝ. 20ට වඩා අඩුද සමානද? නැහැ. එහෙනම් ඔයාට පැහැදිලිවම පේනවා මෙතනින් no පැත්තට තමයි මේක ගමන් කරන්නේ. එතනින් ඉවර වෙන්නේ නැහැ. බලන්න තව කොන්දේසියක් එහෙම නැත්නම් තව තීරණයක්, තව තීරණ ගැනීමක් ඊළඟට තව යෙදිලා තියෙනවා. එතනින් අපි අහලා තියෙනවා ටෙම්පරේචර් එක 30ට වඩා අඩුයිද? හරි. උඩ දියවුව 20ට වඩා අඩුයිද කියලා දැන් අහනවා ටෙම්පරේචර් එක 30ට වඩා අඩුයිද කියලා. 20ට වඩා අඩු නැති නිසානේ මේ නෝ පැත්තෙන් ආවේ. ඊට පස්සේ අපි අහනවා හා එහෙනම් 30ට වඩා අඩුයිද? ඔව්. දැනට තියෙන වැලියු එක 25. ඉතින් 25 කියන එක 30ට වඩා අඩුයි. ඒ නිසා මේක yes පැත්තට යනවා. yes පැත්තට ගියාට පස්සේ ඔයාලට පේනది normal කියලා output වෙනවා. ඊට පස්සේ output එකෙන් මෙහෙම ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙනවා. හරි. මේ වැලියු එකත් එක්ක ඔහොම තමයි මේ දේවල් වැඩ කරන්නේ. අපි හිතමු නිකමට මෙතන තියෙනවා 17 වගේ වැලියු එකක්. ටෙම්පරේචර් එක 17 වගේ වැලියු එකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පළවෙනිම කොන්දේසියෙන් අහනවා ටෙම්පරේචර් එක 20ට වඩා අඩුයිද කියලා. ඔව්නේ. 20ට වඩා අඩුයි. 17යිනේ ටෙම්පරේචර් එක. දැන් අගේ 17 නිසා ඒක 20ට වඩා අඩු නිසා yes පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මේ පැත්තට යනවා. මේ පැත්තට ගිහලා එතනින් කෙලින්ම අවුට්පුට් වෙනවා cold කියලා. cold කියලා අවුට්පුට් වෙලා ප්‍රෝග්‍රෑම් එක මෙහෙම ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. ඊට පස්සේ අපි තව වැලියු එකක් දාමු 32 වගේ වැලියු එකක්. හරි. දැන් ඔන්න ටෙම්පරේචර් එක 32යි. මුලින්ම මගෙන් අහනවා ටෙම්පරේචර් එක 20ට වඩා අඩුද? නැහැ. ටෙම්පරේචර් එක 20ට වඩා අඩුද සමානද කියලා අහනවා. නැහැ. ඒ 20ට වඩා අඩුත් නැහැ. 20ට සමානත් නැහැ. ටෙම්පරේචර් එක 32යි. එහෙනම් no පියන පැත්තට එනවා. ඊට පස්සේ මගෙන් අහනවා ටෙම්පරේචර් එක 30ට වඩා අඩුද එහෙම නැත්නම් 30ට සමානද කියලා. නෑනේ ටෙම්පරේචර් එක 30ට අඩුත් නෑ 30ට සමානත් නෑ ටෙම්පරේචර් එක 32යි. එහෙනම් මෙතනදි නෝ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ ටෙම්පරේචර් එක 20ට වඩා අඩු හෝ සමානත් නැහැ ටෙම්පරේචර් එක 30ට වඩා අඩු හෝ සමානත් නැහැ. ඒ කියන්නේ ටෙම්පරේචර් එක 30ට වඩා වැඩි අවස්ථාවක තමයි ඉන්නේ. ඔව් ටෙම්පරේචර් එක 32යි. ඉතින් ඒ නිසා මේ පහත් එකෙන් ඇවිල්ලා අන්තිමට අපිට පේනది හොට් කියලා අවුට්පුට් වෙනවා. අවුට්පුට් වෙලා ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. හරි. මම දන්නවා දැන් මේ ගැලීම් සටහන එමෙතන මේ ෆ්ලෝ චාට් එක ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව තේරුණා. ඒ ප්‍රශ්නේ තමයි අද අපි මේ කතා කරන්න යන්නේ මොකද්ද කියන එක. ඔයාලට පේනවද දැන් ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් පොඩ්ඩක් හිතුවොත් මෙතන මේ තියෙන්නේ තීරණයක්. එහෙම නැත්නම් යම්කිසි කොන්දේසියක් දාලා තීරණයක් ගැනීමක් තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට ඔයා දන්නවා මෙතන මේ කොන්දේසියත් එක්ක ගන්න තීරණය අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් වලදී නම් මේක if එකකින් තමයි කරන්නේ. හරිද? අපි මේක ඉස්සරහට බලමු.
ඉක්කින් තමයි කරන්න ඉෆ් එකේ එල්ස් පැත්ත තමා මේ නෝ එකත් එක්ක යන්නේ ඉෆ් එක ත්‍රූ වෙන පැත්ත තමා මේ යස් එකත් එක්ක මේ විදිහට යන්නේ මේක ඔයාලා කලින් වීඩියෝස් බලුවනම් මේකට අවබෝධ දිනවා දැන් බලන්න මෙතන වෙනදී ඉෆ් එකේ එල්ස් එක මේ තියෙන්නේ අපේ එල්ස් එක එල්ස් එකට තව ඉෆ් එකක් දාලා තියෙනවා පේනවා ඇති ඉෆ් එක නෝ වුණොත් ඒ කියන්නේ එල්ස් පාත් එකට ගියාට පස්සේ එල්ස් කියන පැත්තට ගියාට පස්සේ ඒකේ එතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නේ නැහැ තවත් ඉෆ් එකක් තියෙනවා එතෙන්දි ඒ කියන්නේ ඔයාලට තේරෙනවා මෙන්න මේක තමයි අපි nested if කියලා කියන්නේ if එකක් ඇතුලේ තව if එකක්. ඒ කියන්නේ මෙතනින් if එක චෙක් කරනවා මේ if එක no නම් තවත් if එකක් දාලා ඒක චෙක් කරනවා. ඊට පස්සේ තමයි output එක දෙන්නේ. හරි. මම දන්නවා චුට්ටක් සමහරට මේක පැටලෙන්නේ නැති බය වෙන්න එපා. අපි උදාහරණයක් එක්ක පැහැදිලි කරගමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි. මම simple python program එකක් ලියන්නයි යන්නේ. මම temp කියලා වේරියබල් එකක් හදනවා මම ටෙම්පරේචර් කියන දිග වචනෙම ගන්නෙ නැහැ වේරියබල් එකට මට ලේසියෙන් මම ටෙම්ප් කියලා වේරියබල් එකක් හදනවා මේකේ දැනට වැලියු එක මම 25යි කියලා දෙනවා ඊට පස්සේ වෙනද වගේම if එකක් දාලා මම අහනවා මේ ටෙම්ප් කියන වේරියබල් එක කුඩාද සමානද 20ද කියලා ඔයා පොඩ්ඩක් මතක් කරගන්න අපේ කලින් ගැලීම් සටහන ඒකේ වැඩිම තමයි මම මේ කරන්නේ හරි මම මුලින්ම බලනවා ටෙම්පරේචර් එක එහෙම නැත්නම් මේ ටෙම්ප් කියන වේරියබල් එකේ තියෙන වැලියු එක 20ට වඩා අඩුද එහෙම නැත්නම් 20ට සමානද කියලා. එහෙමනම් ඒ කියන්නේ 20ට වඩා අඩුයි හරි එහෙම 20ට සමාන නම් හරි මොකද කරන්න ඕන? මම print කරන්න ඕන cold කියලා. මතකයිනි. මම print කරනවා cold කියලා. හරි. ඊට පස්සේ තමයි වැඩේ දෙන්නේ. 20ට වඩා අඩු හෝ සමාන නැත්නම් විසර වඩා අඩුත් නැත්නම් විසර සමානත් නැත්නම් ඒ අවස්ථාවනේ අපි else එක යටතේ ගන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. විසර වඩා අඩුව සමාන නැති. ඒ කියන්නේ විසර වඩා වැඩි අවස්ථාවේදී මතක් කරගන්න අපේ ගැලීම් සරණ මෙතෙන්දි ආයේ අපි තර්ක කරනවා 30ට වඩා අඩුද කියලා. ඔන්න ඕකයි මේකේ විශේෂත්වය. ගැලීම් සටහනේදී ආයේ අපි මේක තර්ක කරනවා 30ට වඩා අඩුද කියලා. හරි. වැඩේ පැටලුණාද? අපි ආයේ පොඩ්ඩක් ගැලීම් සරණ පැත්තට යමු. ඔන්න මම ආයේ ගැලීම් සරහන ගත්තා ඔයාලගේ පහසුවට මෙතෙන්දි ඔයාලට පේනවා ඇති මුලින්ම ටෙම්පරේචර් එක 20ට වඩා අඩුද සමානද කියලා තර්ක කරලා බලනවා 20ට වඩා අඩුද කියලා එහෙම නැත්නම් සමානද කියලා තර්ක කරලා බලනවා එහෙමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ කෝඩ් කියන එක අවුට්පුට් කරනවා මේ ටික අපි දැන් මේ වෙනකොට කෝඩ් එකේ ලියලා තියෙනවා ඊට පස්සේ තමයි වැදගත්ම දේ මෙන්න මේ if එකේ else part එකනේ මේ තියෙන්නේ මේ if එකේ else part එක තමයි මේ no පැත්තට මේ යන්නේ මේ දෙන්නේ if එක true වුණොත් යන පැත්ත තමයි මේ දෙන්නේ if එක else path එක තමයි මේ දෙන්නේ if එකේ else path එකේ ආයෙ වතාවක් if එකක් දානවා if එකේ else path එකේ ආයෙ වතාවක් if එකක් දාලා ආයෙ තර්ක කරලා බලනවා 30ට වඩා අඩුද සමානද එහෙමනම් 30ට වඩා අඩුයි හෝ සමානයි නම් yes වෙනවා මේ පැත්තට යනවා 30ට වඩා අඩු නැත්තම් එහෙම ඒ කියන්නේ 30ට වඩා වැඩි අවස්ථාවක් හැම එකම no වෙලා මේ පැත්තට යනවා එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි if එකක් තියෙනවා මේ if එක true වුණොත් වෙන දේවල් normally තියෙනවා ඊට පස්සේ else එකක් තියෙනවා else එක ඇතුලේ ආයේ if එකක් තියෙනවා ඒ if එක true වුණොත් වෙන දේවල් normally තියෙනවා ඒ if එකට else එකකුත් තියෙනවා හරි මේක අපි තා පොඩ්ඩක් පැහැදිලි කරගමු මෙතනින්ම මොකද මේක තර්ක කරලා ගන්න එක තමයි වැදගත්ම වෙන්නේ පළවෙනිම if එකේදී අපෙන් චෙක් කරන්නේ 20 ගැන 20ට වඩා අඩුද සමානද කියලා එහෙමනම් වෙන දේවල් තියෙනවා එතෙන්දී අපි cold කියලා output කරනවා ඊට පස්සේ ඒකේ else එකේ ඒ කියන්නේ 20ට වඩා වැඩි අවස්ථාවන් ටිකනේ මේ else එකට යන්නේ එතෙන්දී ආයේ if එකක් දාලා අපෙන් අහනවා මේක 30ද කියලා තර්ක කරලා බලනවා if එකෙන් ඊ තව if else එක ඇතුලේ තියෙන තව if එකකින් මේක 30ද කියලා තර්ක කරලා බලනවා ඒක true නම් ඒ කියන්නේ මේක 30ට වඩා කුඩා හෝ සමානයි නම් එතෙන්දී normal කියලා එකක් එනවා එතේ ඒ if එකේ තව else එකක් අපිට තියෙනවා ඒ else එකේදී අපිට hot කියන එක අරගන්න පුළුවන් මං හිතන්නේ දැන් ඔයාලට වැඩේ තේරෙනවා ඇති ඒ කියන්නේ 20ට වඩා අඩු හෝ සමාන අවස්ථාවලදී cold වෙනවා එහෙම නැති අවස්ථාවලදී ආය බලනවා 30ට වඩා අඩුද සමානද කියලා ඒ 30ට වඩා අඩු හෝ සමාන වෙන normal වෙනවා 30ට වඩා වැඩි හැම අවස්ථාවෙම hot වෙනවා එතකොට මෙතෙන්දී යම්කිසි value එකක් මුලින්ම අපි 20ට වඩා අඩුද කියලා බලලයි ඉන්නේ විසර වඩා අඩුද කියලා බලලයි ඉන්නේ ඒ නිසා විසර වඩා අඩු ඒවා අඩු නොවන ඒවා තමයි කියන්නේ විසර වැඩි ඒවා තමයි නෝ පැත්තට එන්නේ විසර වැඩි ඒවායින් තමයි අපි 30ද කියලා තර්ක කරලා බලන්නේ 30ට වඩා අඩුද කියලා තර්ක කරලා බලන්නේ ඇත්තට මේ කියන්නේ මෙන්න මේ තැන්දී මේ තර්කයේදී වේලසෙනින්ම විසරට වඩා වැඩි ඒවා තමයි අපිට එන්නේ වේලසෙනින්ම මෙතෙන්ට එන්නේ විසරට වඩා වැඩි ඒවා
ඊට පස්සේ මෙතෙන්දී අපි ආයෙ බලනවා 30ට වඩා මේක අඩුද කියලා. ඔන්න ඕක තමයි ඔයා තේරුම් ගන්න ඕන. මේක ටිකක් සංකීර්ණයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මම එක එක විදියට ඔන්න පැහැදිලි කරලා දුන්නා. ඔයාලට මේක සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි, අපි ආයෙ කෝඩ් එක පැත්තට යමු. පොඩ්ඩක් සංකීර්ණ වෙන නිසා තමයි මම අමතර පැහැදිලි කිරීමක් මැද්දට දැම්මේ. else එක ඇතුලේ අපිට ආයේ if එකක් දැන් දාන්න ඕන වෙනවා. මොකද අපිට 30ට වඩා අඩු ඒවා තර්ක කරලා ගන්න එපා. දැන් 20ට වඩා අඩු හෝ සමාන ඒවා තර්ක කරලා අරගත්තා. දැන් 30ට වඩා අඩු හෝ සමාන ඒවා අපි තර්ක කරලා ගන්න ඕන. හරි, මම if එකේදී ආයේ කරනවා. if එකේදී දානවා. දැන් මේ temp කියන variable එකේ තියෙන value එක 30ට වඩා අඩුද සමානද කියලා බලනවා. දැන් මේ ඔක්කොම වෙන්නේ else එක ඇතුලේ. ඒක 30ට වඩා අඩු වේ සමානයි නම් අපිට පුළුවන් සරලව print කරන්න normal කියලා. හරි, temperature එක normal. ඊට පස්සේ අපි මේ if එකට else එක තමයි මේ දාන්නේ. මේ if එකේ else එකේදී, ඒ කියන්නේ මේ if එකේදී තර්ක වෙන්නේ 30ට වඩා අඩුද කියලානේ. ඒ කියන්නේ 30ට වඩා අඩු නොවන, ඒ කියන්නේ 30ට වඩා වැඩි අවස්ථාවන් ටික තමයි මෙතන දාන්නේ. එතෙන්දී අපි print කරනවා hot කියලා. හරි, ඔන්න දැන් එහෙනම් අපේ සම්පූර්ණ කෝඩ් එක රන් ලියලා ඉවරයි. මම ආයෙ මේ කෝඩ් එකේ ඇසුරුණු පුරුටි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට පහසු වෙන්න. මුලින්ම අපි 20ට වඩා අඩුද සමානද කියලා ට්‍රයි කරලා බලනවා. 20ට වඩා අඩුයි සමානයි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, කෝල්ඩ් කියන එක අවුට්පුට් වෙනවා. එහෙම නැත්නම් මේ කියන්නේ 20ට වඩා වැඩි අවස්ථාවලදී තමයි මේ else එකට එන්නේ. else එක කියන්නේ මේ බලන්න මේ else එක ඇතුලේ හරි සංකීර්ණ. else එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ 20ට වඩා වැඩි ඒවට අපි තව ගොඩක් දේවල් කරලා බලන්න ඕන. හරි, මොනවද ඒ කරලා බලන්නේ? 20ට වඩා වැඩි ඒවට අපි ඊට පස්සේ බලනවා 30ට වඩා අඩුද කියලා. 20ට වඩා වැඩි නිසා else එක ඇතුළට ආවා. ඒවා අපි බලනවා දැන් 30ට වඩා අඩුද කියලා. 30ට වඩා අඩුයි නම් අපි මේක normal කියලා print කරනවා. 20ට වඩා වැඩි ඒවා 30ට වඩා අඩු නම් normal කියලා print කරනවා. 20ට වඩා වැඩි ඒවා 30ට වඩා අඩු නැත්නම්, ඒ කියන්නේ මෙන්න මේ else එකට එනවා. 30ට වඩා අඩු නැති, 30ට වඩා අඩු නැති අවස්ථා ටික තමයි මේ else එකට එන්නේ. එහෙනම් ඒ කියන්නේ 30ට වඩා වැඩි අවස්ථාවන් ටික තමයි මේ else එකට එන්නේ. එතින්දි අපිට මේක hot කියලා print කරන්න පුළුවන්. ඉතින් මම දන්නවා මේක ටිකක් සංකීර්ණයි. පැහැදිලි කිරීම නැවත නැවත බලලා ඔයාට මේක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. මම ගොඩාක් පැහැදිලි කිරීම ටිකක් දිගට පැහැදිලි කිරීම කරන නිසා. හරි, මම දැන් මේක run කරන්න. හරි, ඔයාලට පේන ඇති 25 කියන එක ආවට පස්සේ normal කියලා output එකක් අපිට ලැබෙලා දෙනවා. ඉතින් හරිනේ, 20ට වඩා වැඩි එහෙනම් cold නෑ, 30ට වඩා අඩුයි එහෙනම් මේක normal. බොහොම සරලයි. මට පුළුවන් මේ value එක පොඩ්ඩක් වෙනස් කරලා try කරලා බලන්න. මම 15 වගේ value එකක් දෙනවා. දැන් මම මේක run කළොත්, ඔව් දැන් ඔයාලට පේනවා මේක cold කියලා output එකක් එනවා. ආයෙ මට run කරන්න පුළුවන් මෙතන 35 වගේ value එකක් දීලා. මම මේක රන් කරලා බැලුවොත් ඔයාලට පේනවා මේක hot කියලා value එක output වෙනවා, hot කියන එක output වෙනවා. ඉතින් ඔන්න ටිකක් සංකීර්ණ කාරණාවක් තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරේ. මම ටිකක් වැඩිපුර පැහැදිලි කිරීමකුත් කරා ඔයාලා වෙනුවෙන්. මේ හැමදේම ආයේ 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 පොඩ්ඩක් බලලා ඔයාට පුළුවන් වෙයි හොඳින් තේරුම් ගන්න කියලා මම විශ්වාස කරනවා. කොහොම නම් නොතේරෙන තැනක් හෝ සංකීර්ණ තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ group වලට එකතු වෙලත් ඔයාට පුළුවන් මේ ප්‍රශ්න ගැටළු අපිත් එක්ක කතා කරන්න. හැමදේම link පල්ලෙහා තියෙනවා. අපේ channel එකත් එක්ක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ social media වලට එකතු වෙලා නැත්නම් social media ත් එක්ක එකතු වෙන්න. ඊළඟ video එකකින් හමු වෙමු. මම අයේෂ්, ඊකට YouTube channel එක වෙනුවෙන්.